රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජාත්‍යන්තර පාර්ශව රැසක සහය තහවුරු කරමින් ස්ප්‍රින්ග් සමුළුව අවසන් වෙයි සරුසාර මාවතකට වැටි ඇති රට ගැන කියන සියඹලා පිටිය නැවතත් අපි ඒ සරුසාර මාවතට අවතීර්ණ වෙලා Sajabe Anduat Samage Kutwada Katawa Burwakn Sajit Kiai Pratamen Deshiya Puat Sri Lanka ve Naya Prativihogatakarne Kirime Pragati Paris Samaje Agimata Lakkarati Benava Memakriya Valedi Sri Lankavata Akandava Sahai Laba Denabavai Japane Pavasane Spring Samalu Ataratura Mudar Raja Mathya Shehan Semasingha Samaga Jatyantara Niyojiten Pavatu Dvipashika Sakatcha Varadi Mema Karunu Anavarne Viyatte Jatyantara Mulyara Mudale Saha Loka Bankuwe Spring Samalu Ataratura Mudal Raja Mathya Shehan Semasingha Dvipashika Sakatcha Kihipekata Ekwuna Paris Samaja Lekam Karyale Sama Sabhapati Raja Mathya William Roos Samaga Sakatchawak Pavattumin Merata Naya Prativyohagata Kirime Kriyavaliye Labayati Pragatiya Sambandhayen Raja Mathyavaraya Karunu Pahedili Kara Tibenawa Sama Sabhapativaraya Merata Naya Prativyohagata Kirime Pragatiyada Ageya Kara Tibenawa Lankawe Arthika Prakruthiya Sandaha Sahaya Wimata Jaikahi Kepawima Dakunu Asiyawe Jyeshtha Upa ප්‍රධානී ඉමෝටෝ සජිකෝ විසින් නැවත වරක් අවධාරණය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකට එක්වමින් ජපාන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනයේ උනන්දුවෙන් බලා සිටින බවයි එය පවසා ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපාමාත්‍ය කෙන්ටාරෝ ඔගාටා අතර හමුවක්ද පැවැත්ුණා ශ්‍රී ලංකාවට සහාය වීමට ජපානයේ ප්‍රමුඛතාවය ඔහු යලිත් තහවුරු කර තිබෙනවා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජීන් ලී කුන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ අතර හමුවක්ද පැවැත්ුණා. තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය කිරීමේදී සමීපව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් එහිදී අවධානයට ලක්ව තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා සහ බ්‍රසීලයේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ටටියානා රොසිටෝ අතර හමුවක්ද ඊයේ පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට බ්‍රසීලයේ උපරිම සහයෝගය ලබා දෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙරටට සුවිශේෂී බලාපොරොත්තු රැසක් ඇති කළ සතියක් සනිටුහන් කරමින් Spring the Das Visiton Samulu, Avasan Vopavai. Sri Lanka ve Arthik Vardhane Venuin, Japane Tavadurat Sahai Dakwanabav, Erata Jeshta Amatya, Shinpei Matsu Shita Pavasanaba, Ohu Palakaladhas, Japani Consular, Sunil Gamage, Melissa Singhalabasini Dripatkala. Paris Club Samagatamai, Japane, Ehi Vishesha Vishesha Balayaktino, Japane, Eva Game, G7, Japane, G20, India, Emanitia, Meratual, Deka, Ekatuna. පස්සේ විශේෂ ශක්තියක් වශයෙන් මේ වැඩ ටික නිම කර දෙන්න පුළුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානය ශ්‍රී ලංකාවට දීපු ණය කපහරිනවද දීර්ඝකාලීනව නැවත ගෙවන්න ක්‍රමවේදයකට යනවද කියලා තවමත් තීරණය කරේ නැහැ ජපානයේ පළමුවෙන්ම කල්පනා කරන්නේ වැටුණු ශ්‍රී ලංකාව ගොඩ ගැනීම තමයි ඊට පස්සේ තමයි ඉතුරු දේවල් කල්පනා කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉතාමත් ධනාත්මක විදියට මේ මේ ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා ඒ ගැන අපේ රට සතුටු වෙනවා රට මේ වන විට සරුසාර මාවතකට ගමන් කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටිය පවසනවා ඔහු මේවා ප්‍රකාශ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි සරුද කියලා කියන වචනේ උත්තර දෙන්න අවශ්‍ය සාපේක්ෂව. ඒ කියන්නේ එදාට වැඩිය අද කොහොමද කියලා. එහෙන් බැලුවොත් පහුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දට යන්න කපව අප්‍රේල් මාසේ 12 වෙනිදා තමයි 2022 අපිට කියන්න සිද්ධ වුණේ අපි తాවකාලිකව විදේශ ණය ගෙවන්නේ නැහැ කියලා. අපිට කියන්න සිද්ධ වුණා අනියම් විදිහට අපි බංකොලොත් කියලා. මේ පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 12 කියන්නේ අවුරුද්ද උදා වුණේ බංකොලොත් රටක් හැටියට.
අපිට හරි දුකයි ඒක කියන්නේ. ඉන් පස්සේ උදා වෙච්ච තත්ත්වෙ පොඩ්ඩක් කල්පනා කරන්න. මහා අරගල ඇති වෙච්ච ආර්ථික පීඩනයත් එක්ක නැගිට ජනතාවගේ පීඩනය රාජ්‍ය නායකයාට දුරේ ඇරදාලා යන්න සිද්ධ වුණා. මහා විශාල ආරාජිකත්වයක් ඇති වුණා. ඒ තත්ත්වයත් එක්ක බලපුවාම අද අර සරුද කියන වචනයට සාපේක්ෂව බැලුවොත් දැන් නායකයෙක් ව්‍යවස්ථානුකූලව මහා අභියෝග මැද රට බාර අරගෙන පියවරෙන් පියවර ඉස්සරහට යනවා. අපිට IMF සංවිධානයට යන්න අපි අවුරුදු ගාණක් පරක් වෙලා තිබුණා. කොහොමද යන්නේ කියලා අපිට ප්‍රශ්න. ගිහිල්ලා දැන් අද ඒ සංවිධානයත් එක්ක ඉදිරි කටයුතු කරගෙන අපි පළවෙනි වාරිකය ගත්තා. දැන් දෙවෙනි වාරිකය ගැනීමට අවශ්‍ය පසුබිම අපි හදාගෙන යනවා. අපි දැන් පැහැදිලිව මේ සරුවයි කියලා නෙමෙයි අපිට කියන්න පුළුවන්. නැවතත් අපි ඒ සරුසාර මාවතට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ ගමන ටිකක් තව දුෂ්කරයි. ඒ ගමන පහසු නැහැ. ඒ දුෂ්කර ගමන අපි අලුත් අවුරුද්දේ යමු කියලා තමයි යෝජනා කරන්නේ. සමග ජන බලවේගය ආණ්ඩුව සමග එක්වන බවට වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එය සහ මුලින්ම ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක්වන බවට වන තොරතුරු පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. එම තොරතුරු සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම පැවති දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් වන වර්තමාන ආණ්ඩුව පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට අපේ රට තල්ලු කරමින් සිටින බවට අප මුල සිටම අනතුරු අංගවන අතර වැඩිකල් නොගොස් මේ ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙල නිරුවත හෙළිවනු අනුමානය. පොහොට්ටුවේ සෙවනිලි ආණ්ඩුවක් බවට පත්වමින් සිටින ආණ්ඩුව මුල සිටම සිදු කරමින් සිටියේ සමගි ජනබලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් ජනගත කරමින් සිය අසාර්ථක බල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමය. ලුම්පත් ධනවාදී කල්ලිවලත් ප්‍රතිගාමී බලවේගවලත් එකම අභියෝගය සමගි ජනබලවේගය වන අතර සමගි ජනබලවේගයට හානි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට එම කල්ලි දෙවරක් සිතන්නේ නැත. සමගි ජනබලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට මුලින්ම දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිත කරන්නේ අගමැති මැති ඇමති තනතුරු වෙනුවෙන් සමගි ජනබලවේගය ආණ්ඩුව හා එක්වන බවය. එය අමූලික බොරුවකි. පතනම් විරහිත මෘද්ධ ප්‍රවෘතියකි. දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිතා කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයකට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ට සම්පන්න මාධ්‍යන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි. තමන්ට ගෙවනු ලබන මිල වෙනුවෙන් ඕනෑම විද්‍යාවක් සමාජගත කිරීම වෙනුවට ප්‍රඥාවන්ත සහ ආචාර විද්‍යාත්මක ලෙස මාධ්‍ය භාවිතයේ යෙදෙන්නේ නම් මැනවියයි අපි යෝජනා කරමු. නමුත් සිය ස්වාමයාගේ මතය ජනගත කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ගනු ලබන උත්සාහයට අප අනුකම්පා කරමු. සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක. උපුටා ගැනීම අවසන්. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ දකුණු කොරියාවේ වෙසෙන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් පැවැත්වුණා. එහිදී එරට වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග සුහද සාකච්ඡාවකට එක්වීමට අනුර කුමාර දිසානායකට අවස්ථාව උදා වුණා. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරත වනවා. එම සංචාරයේදී දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වූ මන්ත්‍රීවරයා එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් පිරිසක්ද හමු වී තිබෙනවා. පශ්චාත් උපාධි පාඨමාලා ඇතුළු උසස් අධ්‍යාපනය සඳහා එරටට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හමු වුණා. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ජනතාව මරණයේ මරණය පිළිබඳ යම් අනිශ්චිතතාවයක දැක් කම්පණයක ඉන්න වෙලාවකදී ඊවගෙන තුරකම් කරන්න පුළුවන් පාලකයෝ මේ අරමුදේ ප්‍රධාන පංගුව මේ දේශපාලන සංස්කෘතිය මේක වෙනස් කරන්න. ඒ නිසා අපි ඔබට කියනවා වංචාව දූෂණය අවනීති කේන්ද්‍ර කරගත් දේශපාලන වෙනුවට වංචාව දූෂණය නාස්තියෙන් තොරව නීතියට යටත් වෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාව විස්ථාපිත කරනවා. ඒ කරන්නේ ජාතික ජනබලවේගයේ පාලනය. මේ පාලක කණ්ඩායම ලිහිසියෙන් පහසුවෙන් තමන්ගේ බලය අත්හරින්ද? එහෙමත් අරගෙන අපේ රට සතක හතහමාරකට වඩා අවුරුදු 75කට ආසන කාලයක් අපේ රට පාලනය කරනවා. අපේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු හැදුනේ පවුල් කීපේ. උඩ පාලනය කරන්නේ ඉතා දූෂිත ප්‍රභු නෙවෙයි. දූෂිත ප්‍රාග ප්‍රභුවේ ආරූඪ කරගත් පාලක කණ්ඩායම් පවුල් පහක් අපේ රට පාලනය කරනවා. වර්තමානයේ රට පාලනය කරන්නේ පවුල් පහයි. ඒ පවුල් පහයි අනාගතේ සරසම් කළ දේ නේගොල්ලන්. දැන් මොකද මේ තියෙන්නේ? ඒ ඉතිහාසයේ වර්තමානයේ අනාගතේ මුළුමනින්ම පෙළගස්සලා තියෙන්නේ කොහොමද? මේ පවුල් කීපයත් ඒ බලය කේන්ද්‍ර කරගෙන. ඒගොල්ලෝගේ රාජ්‍ය බලය තිබෙනවා. ඒගොල්ලෝගේ ධන බලය තිබෙනවා. ඒගොල්ලෝගේ මාධ්‍ය බලය තිබෙනවා. ඒගොල්ලෝගේ මර බලය තිබෙනවා. හැබැයි ඒ ඔක්කොට වඩා ප්‍රබලයි මොකක්ද?
ජනතාවගේ බලය අන්නේ ජනතාවගේ බලය තිබෙන්නේ මාලිමාවකාව. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ තාවකාලික පැලස්තර දෙන ආණ්ඩුවට අපි කියනවා මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ පිළිකාව බාම් එකක් ගාලිවර වෙලා ඉවරුණා කියලා රටේ මහජනතාවට පුරාජේරු බස් කියන්න. මේ රටේ මහජනතාවගේ ප්‍රකාශනයේ භාෂණයේ අයිතිය සුන්නත් දූලිකරන්න විකාශන පනතක් ගේනවා. මේ අනපනත් අකුලල දමන්න ජනතාව ඉදිරියේ දන ගහන්න වෙන දවසක් එනවා. පහුගිය කාල පරිච්ඡේදෙම කතා වුණේ මොකක් ගැනද? මැලේසියාවේ මහතෙර ගැන කතා කරා, ජර්මනියේ මර්කල් ගැන කතා කරා, සිංගප්පූරුවේ ලී ක්වන් යූ ගැන කතා කරා. ඊයේ නිකම්ම ඉඳලා කතා කරලා එන්න පුතා කමක් නැහැ, පාරට බහින්න, ඔය කට්ටිය පොළුව අරගෙන පාර දිගේ යන්න, ගහන්න, ගොඩනැගිලි කඩන්න කියලාද කිව්වේ කට්ටිය? නෑ, ඒවට නීති රීති ගේන්න ඕනේ. අප්‍රේල් මාසේ 25 වෙනිදා වන විට ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවේ සභාගත කරනවා කියලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසලා තියෙනවා. හෙටානිද්දට පාරට බහින්න නියමිතව ඉන්න ලංකාවේ සමස්ත ජනතාව ඉලක්ක කරලා තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එනේ මේ කියන විදිහට රනිල් වික්‍රමසිංහලයි රාජපක්ෂ කල්ලියයි ඇරුනම රටේ 120,000ක් ජනතාව ඔක්කොම ත්‍රස්තවාදීන් කියලා සලකන්න පුළුවන් වෙන විදිහට තමයි මේ පනත තියෙන්නේ. මේ රජයේ පැවැත්ම වෙනුවෙන් මර්ධනය කිරීම සඳහා වූ පනතක් මේ රටට ගෙනීමට කිසි ආකාරයකට අයිතියක් මේ තාවකාලික ජනතාව පිළි නොගන්නා රජයට හැකියාවක් නැතයි කියන එක අපි කියනවා. වගේම අන්තර්ජාතිකවත් ඒ හඬ අද රටට එරෙහිව ඉදිරිපත් වෙමින් පවතිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි විශ්වාස කරනවා ජනමතයෙන් තමයි පාර්ලිමේන්තුවේ අගමැතිකම ගත්ත යුත්තේ. නැත්තම් මේ පින් ජනාධිපති කෙනෙකුයි පින් අගමැති කෙනෙකුයි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකින්ද මැතිවරණ සිටියම හකුලන්නේ නැතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. සජිත් මහත්තයාගේ නායකත්වය මම හිතන්නේ පිළිගන්නේ නැහැ ගොඩක් කට්ටිය. දැන් ওই හිටියට මම දන්න ඕනේ ඒගොල්ලෝ දන්නවා වැඩ පිළිවෙලක් නැහැ. වගකීම් හරියට ඉෂ්ට නොකරපු කෙනෙක් එක්ක මේ ගමන යන්න බැරි බව එයා තේරුම් අරගෙන තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලෝ පරණ නායකත්වයේ ගොඩක් කට්ටිය එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නේ. එම පොතත් සමගින් උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.